එහෙනම් සුබ දවසක් කියලා අද සිරුදනම් පිළිගන්නවා කවිඳුකේ සර් YouTube channel එකට. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ අනිවාර්යයෙන්ම මේ 2024 කොරියානු exam එකට admission එකක් ගන්න ඔයා වෙනුවෙන්ම වැදගත් වෙන වීඩියෝ එකක්. මොකද කියනවා මම කලින් වීඩියෝ එකකදී සඳහන් කරා ඔයාලා දන්නවා ඇති මේ මාසේ මිකෙන මේ පෙබරවාරි මාසේ 26 ඉඳන් 29 වෙනිදා වෙනකම් මේ admission දෙනවා කියනවා. ඉතින් ඒක හරියටම අපි තාම දන්නේ නැහැ. තාමත් ඇත්තටම අර මං කිව්ව මේ නිල වශයෙන් කොහෙවත් දැනුවත් කිරීම කළා නැහැ. ඉතින් මේක කට කතාවක් වගේ තමයි යන්නේ. ඉතින් අපි හරියටම කියන්න දන්නේ නැහැ. ඉතින් ගොඩක් දෙනා කියනවා මේ වෙනකොට මේ මාසේ 26 ඉඳන් 29 වෙනකම් මේ 2024 කොරියානු exam එක සඳහා admission නිකුත් කරනවා කියලා. ඉතින් මම මීට කලින් වීඩියෝ එකක් දැම්මා. ඔකට පේන්න තියෙනවා දැන් මම ඔකට දාන ඒ රූප මම මේ වීඩියෝ දෙකේදී කියලා තියෙනවා ඔයාලා කොහොමද මේ මේ විභාගයට මේ කොරියානු exam එකට කොහොමද ඔයාලා සූදානම් විය යුතු ආකාරය පිළිබඳව ඉතින් මම මේ වීඩියෝ දෙකේදී මට එක දෙයක් සඳහන් කරන්න ඇත්තම බැරි වුණා ඉතින් ඒක ඇත්තම කියනවා මගේ වරදක් නෙවෙයි ඉතින් ඒක ඒ වරද පොඩ්ඩක් නිවැරදි කරන්න තමයි මම මේ වීඩියෝ එක මේ විදිහට නිර්මාණය කරන්නේ මම ඒකින්දා ඔයාලට මේක දැන් පොඩ්ඩක් explain කරලා දෙන්නම් ඉතින් ඔයාලා දන්නවා මේ කොරියන් exam එකට ඔයාලා admission එකක් ගන්න මේ වෙනකොට online SLBFP website එකට ගිහිල්ලා online තමයි මේක apply කරන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි ඔයාලට මේ ආයුධුම් පත්‍රය. එහෙම නැත්නම් මේ කොරියන් admission එක ගැනීමට හැකියාව තියෙන්නේ. ඉතින් මේ කොරියන් admission එක ඔයා ගන්න යනවා නම් ඔයාලා ඔයාගේ ළඟ අනිවාර්යයෙන්ම document 4ක් තිබිය යුතුයි. මෙන්න මේ document 4 ඔයා ළඟ තියාගෙන තමයි website එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ කොරියන් exam එක සඳහා admission එකක් ආයුධුම් කිරීමට. ඉතින් මම අර වීඩියෝ දෙකේදී එකක් ගැන කතා කරලා නැහැ. ඉතින් මම ඒක ඇත්තම මගේ වරදකුත් නෙමෙයි. මම ඒක දැන් ඔකට පැහැදිලි කරනවා. ඉතින් ඔයාලා මේ කොරියන් exam එකට මේ admission එක ගැනීම සඳහා ඔයාලට අවශ්‍ය කරන පළවෙනි එක තමයි passport එක. ඉතින් මේ passport එක all country එකක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම උපදෙස් පත්‍රිකාව වෙනම් තියෙන්නේ මාස 3කට වඩා තියෙන්න ඕනේ expire වෙන්න. ඉතින් අපි කියන්නේ අනිවාර්යයෙන්ම අවුරුදු 3කට වඩාවත් ඔයාලා expire වෙන්න තියාගන්න මේ passport එක. ඉතින් ඔයාලා ළඟ પાස්පෝර්ට් එකක් නැත්තම් මම මීට කලින් වීඩියෝ එකේදී මම උඩ කාඩ් එකේ මෙන්න මේ මේ වීඩියෝ එකේදී මම කතා කරලා තිනවා කොහොමද ඔයාලා මේ પાස්පෝර්ට් එක හරියාකාරව හදාගන්නේ මොනවද අවශ්‍ය කරන ලියකියවිලි ඔයාලා ළඟ දැනුම પાස්පෝර්ට් එකක් තිනවනම් ඔයාලට අවුරුදු 3ක්වත් නැත්තම් ඔයාලා අනිවාර්යයෙන්ම ආයෙත් මේ પાස්පෝර්ට් එක අලුත් කරගන්න ඕනේ ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරා කොහොමද ඔයාලා හරියාකාරවම මේ ලංකාවේ પાස්පෝර්ට් එක හදාගන්නේ කියලා ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ પાස්පෝර්ට් එක සූදානම් කරගන්න මේ પાස්පෝර්ට් එක සූදානම් කරගෙන ඔයාලා අනිවාර්යයෙන්ම මේකේ බයෝ ඩේටා තියෙන. අන්න මේ page එක අනිවාර්යයෙන්ම ඔයා ස්කෑන් කරලා JPG format එකෙන් මෙගාබයිට් එකට වඩා අඩුවෙන් අනිවාර්යයෙන්ම ඔයාලා ස්කෑන් කරලා මේ පින්තූරය ළඟ තියාගන්න. ඊට පස්සේ ඊළඟට අවශ්‍ය කරන දෙවෙනි එක තමයි ඔයාලට මාස 6ක් ඇතුළත ගත්ත වර්ණ ඡායා රූපයක් ඕනේ. ඉතින් මේ වර්ණ ඡායා රූපය පිටිපස්ස ඒ කියන බෑග්ග්‍රවුන්ඩ් එක අනිවාර්යයෙන්ම සුදු පැහැති වෙලා තියෙන්න ඕනේ. ඔයාගේ මුහුණ හරියාකාරව පේන්න ඕනේ. ඉතින් මේ ඡායා රූපය ගද්දී ඔයාලා කණ්ණාඩි සංග්ලාස් දාන්න එපා. වෙද පප්පා වගේ බොරුවට රැවුල තියාගෙන ඉන්න එපා. ඊට පස්සේ බෝඩර් දාන්න බෑ, අකුරු දාන්න බෑ. ඉතින් ඒ වගේ ඔයාලා ලස්සනට પાස්පෝර්ට් සයිස් එකට මේ ඡායා රූපය ගන්න ඕනේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඔයාලා අනිවාර්යයෙන්ම ගන්න. මේකත් JPG අනිවාර්යයෙන් මෙගාබයිට් එකට වඩා අඩුවෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ඕන තුන්වෙනි එක තමයි මේ ඇඩ්මිෂන් එක ගන්න විදේශ සේවකයෙක්ෙන් ඔයාලට කියනවා මේක ඇනවුස්මන්ට් කරන දවසම ඔයාලට ඇප්ලයි කරන්න තියෙන ඒ තැනට ගියාට පස්සේ එතනම තියෙන උපදේශ පත්‍රිකාව කියලා තැනක්. ඉතින් ඒ උපදේශ පත්‍රිකාවේ තියෙනවා ඔයාලා මේ ඇඩ්මිෂන් එක ගන්න ගෙවන්න ඕන ගාණ පිළිබඳව. ඉතින් 2023 නම් 10140ක් ගෙවන්න වුණා. අපි බලමු 2024 දී මේ ගාණ එහෙමමද වැඩි වෙලාද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා දැන් හදිස්සි වෙන්න යන්න එපා. එහෙම හේ account තිබ්බ කියලා. ඒවට ඔයාලා සල්ලි දාන්න යන්න එපා. ඒව බොරු වැඩ. ඒ එදාට දෙනවා. හරි. ඒ ඔයාලා apply කරන්න යද්දී එතන උපදේශ පත්‍රිකාවේ තියෙනවා බැංකු තුනක් ඇති සමහර විට. මොකද 2023 බැංකු තුනයි තිබ්බේ. රජයේ බැංකු. ඊට පස්සේ ඒකට තියෙනවා අදාළ account තුනක්. ඒ account ඔයාලා ඒකෙන් එක බැංකුවක් තෝරාගෙන ඒ account එකට ඒ අදාළ කියන ගාස්තුව දාන්න. ඊට පස්සේ ඒකේ receipt එක ඔයාලා ළඟ තියාගන්න ඕනේ. ඉතින් ඒ receipt එක පුරන විදිහ මම වීඩියෝ එක කතා කරලා තිනවා. ඔයාලා පුළා ඒ වීඩියෝ එක දැන් උඩින් එනවා. ඒක ඔයාලා හරියාකාරව බලලා ඒ receipt එක කොහොමද පුරවන්නේ කියලා ඔයාට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඒ receipt එක පුරවලා අනිවාර්යයෙන්ම ඔයාලා ඒකත් scan කරලා JPG format එකෙන් මෙගාබයිට් එකට වඩා අඩුවෙන් තියාගන්න කටයුතු කරන්න. ඉතින් මම මේ තුනම අර මගේ කලින් වීඩියෝ දෙකේදී කතා කරලා තියෙනවා. ඉතින් ඒකේ මට කියන්න බැරි වුණ දේ තමයි දැන් කියන්න යන්නේ. ඉතින් හතරවෙනි document එක ඔයාලට ඕන වෙනවා. ඒ තමයි ඔයාලගේ national identity card එක.
ඒක අනිවාර්යෙන්ම ඕනේ. මොකද කියවනම් 2023 මම මේ වීඩියෝ වල කතා කරන්නේ නැත්තේ 2023 ඒ කට්ටිය දීලා තිබ්බ PDF එකක් යටතේ PDF එකක් විදිහට දෙනවා ඒ කට්ටියගේ උපදෙස් පත්‍රිකාව. ඉතින් මේ උපදෙස් පත්‍රිකාවේ කොහෙවත් සඳහන් වෙලා නැහැ මේ ඩෙන්ටි කාඩ් එකක් ගැන. ඉතින් ඩෙන්ටි කාඩ් එක ස්කෑන් කරලා තියාගන්න ඕනේ ෆ්‍රන්ට් සයිඩ් එකයි බෑක් සයිඩ් එකයි. ඉතින් ඒ පිළිබඳව කොහෙවත් සඳහන් වෙලා නැහැ. ඉතින් ඒක හින්දා තමයි මම මේ දෙකේදී මේ ගැන කියලා නැත්තේ. හරි. ඒක ඉතින් අර ඇත්තටම මගේ වැරද්දක් නෙවෙයි. ඉතින් මේ PDF එකේ තියෙන එක නේ මම කියන්නේ. ඉතින් ඒකේ සඳහන් වෙලා නැහැ. නමුත් ඔයාලා මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයා ඉල්ලුම් කරන වෙලාවේ අනිවාර්යයෙන්ම ඔයාලගේ නැෂනල් ID කාඩ් එකේ ෆ්‍රන්ට් සයිඩ් එකයි බෑක් සයිඩ් එකයි අප්ලෝඩ් කරන්න තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ 2024 කොරියානු එක්සෑම් එකට ඇප්ලයි කරන්න ඉන්න ඕන. අනිවාර්යයෙන්ම මේක අප්ලෝඩ් කරන්න එනවා. ඉතින් ෆ්‍රන්ට් සයිඩ් එකයි බෑක් සයිඩ් එකයි JPG ෆෝමැට් එකෙන් ඔයාලා ස්කෑන් කරලා මෙගාබයිට් එකකට වඩා අඩුවෙන් තියාගන්න අනිවාර්යයෙන්ම කටයුතු කරන්න. ඉතින් මම හිතනවා මේ ડોකියුමන්ට් හතර තමයි ඔයාලඟ තියෙන්න ඕනේ. ඇඩ්මිෂන් එක ගන්න වෙලාවට ඔය ඇප්ලයි කරන වෙලාවට මේ හතර ඔයාලඟ තියෙන්න ඕනේ. ඉතින් ඒ හතර තියෙද්දි ඔයාලට පුළුවන් අප්ලෝඩ් කරලා හරියාකාරව සාර්ථකව මේ 2024 කොරියානු එක්සෑම් එක සඳහා ඇඩ්මිෂන් එකක් ගන්න. ඉතින් මේක ඇප්ලයි කරන වෙලාවට මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම් කොහොමද මේකට තොරතුරු ඔයාලා හරියට දාලා කොහොමද මේක ඇප්ලයි කරන්නේ කියන එක ගැන මම හරියටම වීඩියෝ එකක් දාන්නම්. ඉතින් කමියුනිකේස්ආර් YouTube channel එකත් එක්ක ඔයාලා දිගටම සෙට් වෙලා ඉන්න කියලා මම ඔකට කියනවා. ඉතින් ඔයාලට පුළුවන් වෙයි හරියාකාරව මේ කොරියානු එක්සෑම් එක සඳහා ඇඩ්මිෂන් එකක් ගන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ දේ මතක තියාගන්න. ඉතින 2023 දී කියලා තියෙන උපදෙස් පත්‍රිකාවේ විදිහටම මම ඒකේ තියෙන දේ තමයි කියන්නේ. ඉතින් මේ ඔයාලා JPG ෆෝමැට් එකෙන් මේ ඔක්කොම ගන්න ඕනේ. මෙගාබයිට් එකට වඩා අඩුවෙන් තියාගන්න ඕනේ. ඉතින් මේ මෙගාබයිට් ඒ කියන්නේ ඔයාලා තියාගන්න ඕන ගාන කැපැසිටි එක සමහර විට වෙනස් වෙන්න පුළුවන්. ඒක උපදෙස් පත්‍රිකාවේ ඔයාලට දායි මේ පාර. ඉතින් ඇයි මම එහෙම කියන්නේ මේකට කොච්චර ඇඩ්මිෂන් ගන්න අයදුම් කරන සංඛ්‍යාව කොපමණ වෙයිද කියන්න දන්නේ නැහැ. මොකද කියනවා නම් මේවා යන සර්වර් එකක් තියෙනනේ. මේ සර්වර් වලට වාහිතන්න ලක්ෂයක් ගත්ත කියලා. එතකොට මේ සර්වර් එකේ තියෙන ප්‍රමාණයට තමයි කට්ටිය කියන්නේ. එතකොට මේ මෙගාබයිට් ගාන සාමාන්‍ය කිලෝබයිට් ගණන් වලට අඩු වෙන්න පුළුවන්. ඒ වගේ වෙනස් වීම් වෙන්න පුළුවන් මේ විභාගයට කොපමණ සංඛ්‍යාවක් ඉල්ලුම් කරනවාද කියන එක මත. ඉතින් 2023 මෙහෙම කට්ටිය පොඩි ටෙස්ට් එකක් කරා. ඉතින් ඇප්ලයි කරන්න ඉන්න අයට පෙර සූදානමක් විදිහට පොඩ්ඩක් ලියාපදිංචි වෙන්න කිව්වා. ඉතින් මේ පාරත් එහෙම කියයිද නැහැ. මොකද එහෙම එකටි කියන්නේ. ඒකටික මේ සර්වර් එක ටිකක් ලොකු කරගන්න. ඒ විදිහට තමයි ඒකේ ධාරිතාව වැඩි කරගන්න කැපැසිටි එක. ඉතින් එහෙම වැඩි කළා බලලා කියයි ඔයාලට ඔකටි කොහොමද මේක JPG විදිහට මේව ටික ස්කෑන් කරගෙන මොන කිලෝබයිට් ගානෙන්ද මෙගාබයිට් ගානෙන්ද තියාගන්න ඕන එක කියලා ඔකටිට ඉවලේ ඒකටිය අනිවාර්යයෙන්ම මේ PDF එක මගින් දැනුවත් කරයි. ඉතින් ඔය දේ තමයි මට අද මේ වීඩියෝ එක කියන්න ඕන උනේ. ඉතින් කමිදු ගේස් සර් YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් අපි නැවත වදාම මේ වගේ කොරියන් එක්සෑම් එක සම්බන්ධ වැදගත් කියන වීඩියෝකින් අනිවාර්යයෙන්ම හමු වෙමු. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.